සියලුම ගෞරවය මහිමය ත්‍රියක දෙවිඳුන් හට දෙමින් හිමිදිරි භවනාවට බටහිර අයට ඔර්ලෝසු ඇත අප්‍රිකානුවන්ට වේලාව ඇත මේ අප්‍රිකානු ප්‍රසිද්ධ ප්‍රස්තාපිරුලා හැබැයි මේ ප්‍රස්තාපිරුල තුලින් ඔබටත් මටත් ලොවේ සෑම කෙනෙකුටම කොහේ සිටියත් අනිවාර්යයෙන්ම මේ තුලින් හදවතට හෘද සාක්ෂියට කතා කරනවාමයි මන්ද අද බොහෝ දෙනා සිතනුවේ අනේ මට වෙලාවක් නැහැනේ හරිම කාර්ය බහුලයි කොයි ඉතින් අපිට උව කරන්න වෙලාව අපි කැමැති යාඥා කරන්න නමස්කාර කරන්න සුභ ආරංචි කරන්න අනිත් අය ගැන හොයා බලන්න ඒත් ඉතින් අපේ වැඩ ටික කරගන්නත් අපිට වෙලාවක් නැහැනේ මේ පැත්ත හැරිලා අර පැත්ත හැරෙනකොට දවස ගත වෙලා ඉවරයි මේ බොහෝ දෙනාගේ කතාවන් නමුත් කාලේ ස්වාමියාණන් වූ තැනන් වහන්සේ දවසට පැය 24ක් දී තිබෙන්නේ ඒ දවසේ කටයුතු නිසි ලෙස කරගැනීමට ඒ උපරිමයෙන් ප්‍රමාණවත් වන නිසායි එලෙසින්ම දවස කළමනාකරණය කර ගැනීම ප්‍රයෝජනවත් කර ගැනීම සම්විධානන්ව මහිමයට පත් කිරීම වගේම තම ජීවිතයට විශාල ආයෝජනයක් අනාගත ආශිර්වාදයේ එකතුවක් බවට පත් වෙන තැන්පතුවක් බවටත් පත් වෙනවා ඒ නිසා තමයි සුද්ධ ලේවිල්ල තුල එපිස 5 වෙනි පරිච්ඡේදයේ 15 16 කොටස් තුල ඒ නිසා නුඹලා ඥානෙ නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්න බලාගෙන දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගනිල්ලා තවත් විදිහකින් කියනවා නම් කාලය ඥානානිතෝ භාවිතා කිරීම ගැන කාලය ඥානානිතෝ භාවිතා කරනවා කියලා කියන්නේ ඔර්ලෝසු දෙස බලබලා සිටීම නෙවෙයි කාලය මැනවින් කලමනාකරණය කරගෙන ප්‍රයෝජනවත් කර ගැනීම කාලය ධනයටත් වඩා ඉහළ වටිනාකමක් ගෙන දෙන ආශිර්වාදයක්. එනිසා යොහන් සුවිශේෂයේ 9:4 යේසු ක්‍රිස්තුස් වහන්සේ පැවසුවේ දහවල්ව තිබියදී මා එවු තැනන් වහන්සේගේ වැඩ අප විසින් කටයුතුය. රාත්‍රිය පැමිණේ. එවිට කිසිවෙකුට වැඩ කරන්නට නුපුළුවන. ඔව්. එහෙමනම් ස්වාමින් වහන්සේ වෙනුවෙන් කරන්නට අපට තිබෙන වැඩ ඒ සම්බන්ධයෙන් තිබෙන කාලය ඉතා කෙටි. අප ආත්මික ජීවිතය ස්වාමීන් වහන්සේ තුල පරිපූර්ණකමට ගෙන ඒම අන් අය ගැන සොයා බැලීම උපස්ථාන කිරීම අපේ වගකීම් බොහෝ කාරණා සමග කටයුතු කිරීමේදී කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් ප්‍රමුඛතාවය දේ යුත්තේ කුමකටද යන අනුපිළිවෙල තුල හැඩගස්වා ගන්නට යනවා නම් නියත වශයෙන්ම කාලය හොඳ ආයෝජනයක් කාලය ස්වාමින් වහන්සේව මහිමයට පත් කරමින් තම ජීවිතයට විශාල ආශිර්වාද එකතු කරන තැන්පතුවක් වෙනවාමයි